පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දැන් කෙනෙකුට බැලු බැලමට පේන්න පුළුවන් බියදම් කරපු දේවල් තියෙනවා නම් බිල් ගෙවලා නැත්තම් දෙයනේ මේවා ගෙවන්න ඕනේ. ඒක නිසා මේ මුදල් ඕන කියලා. ඒක සාමාන්‍යයෙන් බැලු බැලමට සාධාරණ කියලා හිතන කාරණාව. මහින්ද රාජපක්ෂ අගමැතිවරයාත් ඒක ප්‍රකාශ කරා ජනතාවගේ අනුකම්පාව දිනා ගන්න හෝ මේ ගෙනාවු පරිපූර්ණ ඇස්තමේන්තුව සාධාරණයි කියලා පෙන්නන. පරිපූර්ණ ඇස්තමේන්තුව ඊ තමයි නිල වශයෙන් විවාදයේ තිබුණේ, තියන නීමිතෝ තිබුණේ සහ ඡන්දේ තියන නීමිතෝ තිබුණේ. ඒට සතියකට කලින් තමයි ආණ්ඩු පක්ෂය මේ ගැන රටට කියන්න පටන් ගත්තේ. ඒගොල්ලෝ මේ පබ්ලිසිටි කැම්පේන් හොඳයි. ඒක මහමැතිවරණේ මේ ජනාධිපතිවරණේ දැක ජනාධිපතිවරණේ පෙරත් අපි දැක්කා. කැම්පේන් එක තියෙනවා. බොරු ඇත්ත කරලා පෙන්වන්න පුළුවන්. හැබැයි වැඩේ කරනකොට තමයි පේන්නේ බොරුව බොරුවමයි කියලා. එතකොට ඉතින් අර අශ්වයා ගිහිල්ලා ඉවරයි. එතකොට දැන් පැවති ආණ්ඩුව අද විපක්ෂය ඒගොල්ල පරිපූර්ණ ඇස්තමේන්තුවක් ගෙනාවා ජනවාරි 1 වෙනිදා ඉඳන් අප්‍රේල් 30 දක්වා. 2020 ජනවාරි 1 සිට අප්‍රේල් 30 දක්වා. මේක ගෙනාවා ඔක්තෝබර් මාසේ 23 වෙනිදා. ඡන්දයට පෙර ගෙනලා සම්මත කරා. සම්මත කරා ඒකේ බිලියන 757ක වියදමක් මාස 4ට සැලසුම් කරලා තියෙනවා. බිලියන 757ක්. ඒ 757 තියෙන අප්‍රේල් 30 දක්වා. දැන් මේ අද පෙබරවාරි 20. පෙබරවාරි 20 ඉන්න මාර්තු අප්‍රේල් අප්‍රේල් 30 දක්වා වියදම් කරන්න පුළුවන්. නමුත් ඒක මදි කියලා තමයි මේ බිලියන 367ක් තව ඉල්ලන්නේ. ඉතින් ඇත්තටම සැකයක් ආවා. මොකටද මේ ඉල්ලන්නේ? පෙර පැවති වියදම් වලට සල්ලි වෙන් කළා තියෙනවා. මේ මාස 4ට වියදම සඳහා සල්ලි වෙන් කළා තියෙනවා. වැටුප් සඳහා සල්ලි වෙන් කළා තියෙනවා. දීමනා ගෙවන සල්ලි වියදම් වෙන් කළා තියෙනවා. ඇයි තව ඉල්ලන්නේ? මේක ඡන්දය සඳහා වියදම් කරන්නද මේක මේ රෝල ගහන්න කියන එක තමයි බරපතල සැකයක් ආවේ. ඒ සැකේට සාධාරණ හේතුවකුත් තිබුණා. මොකද ණය සීමා ඉවත් කරන්න කියලා ඉල්ලපු බිලියන 211 කුමක් සඳහාද මොනවටද කියන කාර්ය පිළිබඳව කිසිම පැහැදිලිතාවයක් තිබුණේ නැහැ.